ළමාදිනේ ළමා අතවරයන් සම්බන්ධව කටයුතු කිරීමට සමාජයේ කතිකාවතක් ආරම්භ වන මොහොතක ඔබත් එක්ක සංවාදය කරන්න විශේෂයෙන් මේ සඳහා ඇති පාර්ශ්ව කරුවන්ගේ දායකත්වය පිළිබඳ. එදී විශේෂයෙන් දෙමාපියන් සහ දූ දරු සම්බන්ධතාවය, ඒ වගේම අධ්‍යාපනය, ඒ වගේම අනිකුත් ළමයි හා සහ සම්බන්ධ වෙන කටයුතු සම්බන්ධයෙන් අපගේ වගකීම පිළිබඳයි මගේ කතිකාවත යන්නේ. එක මේ ඉස්සරහ දාලා තියෙනවා මේ අධ්‍යාපනයේ ළමගේ අයිතියක් කියලා. අයිතියක් නේද? අධ්‍යාපනය. අධ්‍යාපනයේ අයිතියක් ඉඳලා අපි අධ්‍යාපනය ලබා දෙන්න. ඊයේ අතිගරු අග්‍රාමාත්‍යතුමා කිව්වා සමාජයක් වෙනස් කරන්න තියෙන හොඳම අවස්ථාව අධ්‍යාපනයේ උදා වෙනවා කියලා. නෙල්සන් මැන්ඩෙලා කියනවා education is most powerful weapon which you can use to change the world. ලෝකෙ වෙනස් කරන්න පුළුවන් බල සම්පන්නම ආයතන අධ්‍යාපනය. දැන් අපේ වර්තමානයේ අධ්‍යාපනයේ එවන් භූමිකාවක් ඉෂ්ට කරනවාද? ඔබේ දරුවන් සඳහා ඔබ ලබා දෙන අධ්‍යාපනයේ කොයිතරම් දුරට ළමයි සදහවද ලබා දෙන්නේ? ළමාකම රකින්නවාද? ළමාකමට නිර්මාණාත්මක ප්‍රවේශයක් නිර්මාණය කරනවාද? මෙන්න මේක අද අධ්‍යාපනය ගැන ප්‍රශ්න කරන්න ඕනේ. මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විදියට අපගේ ජාතික අධ්‍යාපන ආයතනයේ අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමත් ඉන්නවා. අපි අධ්‍යාපන ගැන විවිධ කතිකාවත් සිදු කරනවා. විෂය නිර්දේශ වෙනස් කරනවා. මේ හැම වෙලාවෙම අපි අධ්‍යාපනයේ තමයි වෙන්නේ අධ්‍යාපන education. මොකක්ද අධ්‍යාපනය කියන්නේ? ආධ්‍යාපනය, ආධ්‍යාත්මය ආපනය කිරීම. මොකක්ද ආධ්‍යාත්මය? මනුස්සකම්, මිනිස්කම්, හැකිය. මේ සියලු දේ ආපනය මතු කිරීම තමයි අධ්‍යාපනයේ තියෙන්නේ. education කියන වචනේ හැදින්නේ educo කියලා ලතින් term එකක්. ඒක තේරුම තමයි growing up something යමක් පිළියෙල ඇදලා ගන්නවා. මොකක්ද ගන්නෙ? එහෙනම් අධ්‍යාපනය කියන එක මේ ඇතුලේ තියෙනවා. හැබැයි අද මොකද වෙලා ඉන්නේ? අධ්‍යාපනය පොණ වක් කරන බලහත්කාරය. දැන් මේ දවස්වල ගෙවල් වල ගියන ශිෂ්‍යත් විභාගේ 12 වෙනිදා 11 වෙනිදා අපච්චියේ තියෙන ප්‍රශ්නේ. ඉස්කෝල වල ගියම ගුරුවරු ඔළුව ඇත ගහගෙන. ඇයි? මාස හතරක් නිවාඩු කොරෝනා හින්දා සිලබස් එකක් තියෙන විභාගේ යදෙනවා. මේ ඔක්කොම ඉවර කරන්න කොහොමද? ළමයිට කියන්නේ සෙල්ලම් කරන්න මේ කෑනු ගැන්නේ අප්පච්චි. ගෙවල් වල තියෙන ප්‍රශ්න. මේක ළමයින්ට කොහොම බලපානවද? අද මේ රටේ අද ජේම්ස් හැක්මන් මහත්මයා පොතක් කියලා දෙන එයා කියනවා 1 ඩොලර් එකක් ඉන්වෙස්ට් කරොත් මේ මුල්ලමාවියට පස්සේ ඩොලර් 7 ගාන ඉතුරු කරන්න පුළුවන් කියලා. මොනවාද? යොමු වී ගැප් ගැනීමට, මත්ද්‍රව්‍ය ළමයි යොමු වීමට, ඒ වගේම මේ ග්‍රැජුවට් රේට් එක වැඩි කරන්න, යොදෙන ඩොලර් 7 ගාන ඉතුරු කරන්න පුළුවන් දැන් ආයෝජනය කරන්න මේ ළමාවියට. ගේන්නෝ පේ ආයෝජනය කළා පස්සේ ලබා ගන්නවද? ඒක නොකර ඉඳලා පස්සේ විඳවනවා. මේ අධ්‍යාපනයේ විඳවන පෞරුෂයක් සහිත පුද්ගලෙ හදන්නේ ඇයි? මෙන්න මේ ළමාවේ අධ්‍යාපනය කියන වැරදි අර්ථකථනයට ගිහිල්ලා මේක බලහත්කාරයෙන් ළමයට දෙන අත්‍යවශ්‍ය මේ විභාග කේන්ද්‍රීය ප්‍රවණතාවකට තල්ලු කරමින් මේ ළමාවේ අද පුදුම තර්ජනයක් එල්ල කරමින් පවතින මේ විභාග විශේෂයෙන්